මේ දවසල ජනතාවන්න දේශපාලන අතකින්තිය රිටකින්වත් අල්ලන්න කැමති නැහැ. මොකද මේ හැමෝම ජනතාව රවට්ටනවා කියලා හිතනවා. ඒ වගේම විවිධ බෙදීම් තියෙන නිසා ජනතාව උකටලීව තමයි බලාගෙන ඉන්නේ. හැබැයි ඉතින් අවස්ථාවක් ආවොත් ජනතාව අතාරින්නෙත් නැහැ. මේ ගෙනියන රටට අහිතකර ක්‍රියාදාමය, ජනතාවට ද්‍රෝහි ක්‍රියාදාමය නැවත ආපස්සට හරවන්න, රටට හිතකර වාතාවරණයක් ගොඩනගන්න මේ රටේ ජනතාව පසුබට වෙන්නෙත් නැහැ. මම දන්නේ නැහැ ඔය කියන කුලල්කා ගැනීම මොකද්ද කියලා. හරියට පැහැදිලිව කිව්වොත් දැන් ඔය ඒකාබද්ධ විපක්ෂයේ පැත්තේ විතරද ඕක තියෙන්නේ? අනාගතේ ජය ගන්න පුළුවන් ඒක ජනතාවනේ තීරණය කරන්නේ. ඔය ගහ ගන්නවා කියන මේ කොමලා ඊළඟ සැරේ පාර්ලිමේන්තුවේ ඉන්න එකකුත් නැහැ. ජ්‍යෙෂ්ඨයි කියනයි ශ්‍රේෂ්ඨ නැහැ. ඒ වගේම තමයි ඔය ලිංපඩි ලිංවල ලිඳළඟ කරන කතා, ඒ වගේම පයිප්පළඟ කරන කතා වලින් ජනතාවට වැඩක් නැහැ. ජනතාවට ඕනේ මේ ආණ්ඩුව වෙනස් කරන්න, සියලු දෙනාම එකට එකතු වෙලා. එහෙම නැතුව බෙදෙන්න නෙමෙයි අවශ්‍ය කරන්නේ. එක එක්කෙනාගේ පුද්ගලික න්‍යායපත්‍රවලට, එක එක්කෙනාව මෙහෙවන්නා වූ න්‍යායපත්‍රවලට ජනතාව නටවන්න බෑ. මේ රට නටවන්න ඉඩ දෙන්නට බෑ. එක එක්කෙනා එක එක කාලයට හීන දකින්නවනේ. ඒකින්ද ඒ හීන දකින්න අයිතියක් තියෙනවා. ඕන කෙනෙකුට හීන දකින්න පුළුවන්. හැබැයි ඒ හීන ක්‍රියා දකින්න හීන යථාර්ථ බවට පත් කරන්න ගිහිල්ලා රටයි ජනතාවයි අනතුරේ හෙලන්න ඉඩ දෙන්න බෑ. ඒ පුද්ගලික මතවාදය මතයක් කියන එක එක වෙන ප්‍රශ්නයක්. මම කියන්නේ අපේ එකමුතුකම බිඳෙනවා නම් ඒක අනුමත කරන්න බෑ. රටේ ජනතාවගේ අභිමතාර්ථ වලට පයින් ගහනවා නම් ඒක අනුමත කරන්න බෑ මොන ගම වුණත්. මේ රටට අවශ්‍ය කරන්නේ රට ගොඩනගන ඒකාධිපති පාලනයක්. මේ රටට අවශ්‍ය කරන්නේ ප්‍රතිපත්තියක් මත පදනම් වෙච්ච පුද්ගලික කණ්ඩායමක් විසින් කරන ආණ්ඩුවක්. රට ගොඩනගන ඒකාධිපති බලයක් මිස පවුල් ගොඩනගන ඒකාධිපති බලයක් නෙමෙයි. පවුල් ගොඩනගන ඒකාධිපති බලයක් නෙමෙයි රට ගොඩනගන ඒකාධිපති බලයක්.